අපිට ඇත්තෙන්ම පාසල් යන කාලෙම මේ ගීත ශ්‍රවණය පිළිබඳව සාමාන්‍යයෙන් දෙමව්පියෝ මේ ඉඩ දෙන්නේ නැහැ. අපේ ගෙදර රේඩියෝ එකක් තිබුණෙත් නැහැ කොටින්ම. ඉතින් මේ ඉස්කෝලේ ළඟ තියෙනවා බාබර සාප්පුවක්. ඔය ඔතෙන්ද ගිහිල්ලා ඒ බාබර සාප්පුවේ තියෙනවා රේඩියෝවක්. ඕකෙන් තමයි හුඟක් ගීත අහන්නේ. මං හිතන්නේ වැඩිහිටියෝ විශේෂයෙන් අම්මලා තාත්තලා පවා ඔය සින්දු කියලා හරියන්නේ නැහැ කියලා කියන කාලයක්. පොතපත කරගෙන පාඩම් කරන්න ඔයිට වඩා හොඳයි කියලා වෙලා නිකන් සැරින් වගේ ළමයින්ට තරවටු කිරීමක් කරන කාලයක් තමයි ඒක. නමුත් වික්ටර් රත්නායකගේ අම්මයි තාත්තයි නම් කවදාවත් එහෙම තරවටු කරලා නැහැ. ඒක මං හිතන්නේ මගේ පූර්ව ජන්මයෙන් ගෙනාපු වාසනාවක් වෙන්නට ඕන. මොකද හැන්දෑවට මම අර පැදුරු ඇලේ වෙලා සින්දු කියනවා කිව්වේ ඒකත් මගේ පියා මං හිතන්නේ සෑහෙන දුරකට විඳපු කෙනෙක්. ඒ කියන්නේ මට පොඩි පුතා කියලා ගෙදර කිව්වේ මේ පොඩි පුතා සින්දු කියනවා ලස්සනයි කියලා එයාගේ මිත්‍රයෝ අතරේ එහෙම කියලා තියෙනවා. ඉතින් එයත් අහගෙන ඉන්නවා බොහොම මේකේ වින්දනයක් එයත් ලබනවා කියලා. කවිලුවේ නුඹයි පුතේ නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ මැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ. ඔය කාල වකවානුවේ තමයි ඉතින් ටිකක් මේ ඛේදජනක දේවලු සිද්ධ වුණා. දැන් අපේ නගර සභා පිටියේ එක කෙරවලක තිබුණා මේ රේල්වේ ලයිම කියලා. අපි කියන්නේ ලයිම කියලා, ලයින් කියන එක මේ ගෙවල් පේලියක්. ඒ රේල්වේ සේවකයෝ නැත්නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෝ තමයි මේ ගෙවල්වල පදිංචි වෙලා ඉන්නේ. ඇතැම් විට මංගල උත්සවයක් වෙන්න පුළුවන්, නැත්නම් මේ කොටහළු මංගල්‍යයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තවත් කෙනෙක් ස්ථාන මාරුවක් වෙලා යනකොට කරන උත්සවයක් වෙන්න පුළුවන්. ඔය වගේ අවස්ථාවල මේ ඔය රේල්වේ ලයින් ගෙවල්වල මේ සාජ්‍යයක් තියෙනවා. ඕකට කියනවා මේ සාජ්‍ය කියලා කියනවා, බජව්වක් කියලා කියනවා. ඉතින් මේ දැන් ඔය වගේ අවස්ථාවල අපි ගිහිල්ලා අර ලැටිස් ගහපු ලයිම ඒ ගෙවල් මේකේ එල්ලිලා අපි බලාගෙන ඉන්නවා. මේ ඉතින් මේ සමහර විට කොළඹින් ආපු ඒ වාද්‍ය ශිල්පියෝ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නුවර දිහයෙන් ආපු අය වෙන්නත් පුළුවන්. ඉතින් අපි අඳුරන්නේත් නැහනේ. ඉතින් මැන්ඩලින් ගහනවා, සර්පිනා ගහනවා, තබ්ල ගහනවා, ෆ්ලූට් එකක් පිඹිනවා, ඔය වගේ තියෙනවා. ඉතින් ඒගොල්ලෝ සින්දුත් කියනවා. ඉතින් මේවා අහගෙන ඉඳලා ඔය වගේ අවස්ථාවක මට මතකයි මම ඒගොල්ලෝ ගියා මේ ටිකක් විවේකයක් ගැනීමක් සඳහා වෙන්නට ඕනෑ කියලා එදා මට හිතුනේ. පසුකාලීනව මට තේරුණා නෑ, විවේකයකටම නෙවෙයි පොඩ්ඩක් සප්පායම් වෙන්නත් එක්කලා තමයි මේ ඇතුළට යන්නේ ඉඳ හිටලා කියලා. ඒ ගිය අවස්ථාවෙන් වහාම මම දවසක් ප්‍රයෝජනය ගන්න හිතුවා. හිතලා මේ අර වාදනය කර කර හිටපු සර්පිනා වාදකයා මේක වාදනය කරනවා බලාගෙන හිටියන්නේ. ඒකට කියන්නේ මේ සාමාන්‍යයෙන් අද කියන්නේ මේ හෑන්ඩ් බලෝ සර්පිනා කියලානේ. අතින් මෙහෙම හුලන් දෙන ගමන් අනිත් අතින් වාදනය කරනවා එක තනි අතින්. දැන් ඒ කාලේ තිබුණා ෆුඩ් බලෝ සර්පිනා කියලා. කකුලෙන් පාගනවා. ඔව්, කකුලෙන් පාගලා තමයි හුලන් නිපදවන්නේ, නිෂ්පාදනය වෙන්නේ. එහෙමයි අත් දෙකින්ම තමයි මේ සර්පිනාව වාදනය කරන්නේ, මේ පියානෝවක් වාදනය කරනවා වගේ. ඉතින් අරගොල්ලෝ ඇතුළට යනකන් ඉඳලා මම ගිහිල්ලා වාඩි වෙලා අර කකුල් දෙකෙන් මේක පාගන්නත් බෑද, පුරුද්දකුත් නැහනේ. නමුත් ඉතින් මේක පාගලා පොඩි සද්දයක් කරා. මේ අර රීඩ්ස් කියන අර ස්වර පුවරුව ඔබලා බැලුවා. අනේ ඉතින් නිකම්ම සද්දයක් මිසක්කා මොකක්වත් සංගීතාත්මක සද්දයක් නෙවෙයිනේ, හඬක් නෙවෙයි.
ඉතින් මේ වහාම අර සර්පිනාවාදනය එදාද මුලින්ම සංගීත භාණ්ඩයකට අත තිබ්බේ? මම හිතන්නේ එදා තමයි මම සංගීත භාණ්ඩයකට අත තිබ්බේ සහතිකෙන්ම. ඔය රබානක් වගේ දෙයක් නම් ඉතින් තට්ටු කරලා තියෙනවා. නමුත් හොඳ වාද්‍ය භාණ්ඩයකට කියලා අත තිබ්බේ එදා. අර වාදනය කරපු එක්කෙනා දැන් ඇතුලෙන් සද්ද ඇහිලා දූගෙන ආවා. ඇවිල්ලා මේ මගේ කණින් ඇදලා නැගිට්ටෙව්වා. නැගිට්ටලා මේක සෙල්ලම් කරන්න තියෙන මේ බඩුවක් කියලා හිතුවද කියලා ටොක්කක් යන්න. ටොක්කක් යන්නලා අනේ ඉතින් ටොක්ක ගාගෙන මම එළියට ආවා. නමුත් ටොක්ක කෑවේ එක අද හිතනකොටනම් මොනතරම් සුභවාදී දෙයක් දේ සිද්ධ වුණේ කියලා හිතනවා. හැබැයි එදානම් මට කඳුළුත් ආවා. ඒ සිද්ධිය මගේ තාත්තාගේ මිත්‍රයෙක් කියලා තියෙනවා මේ රත්නායක මහත්තයා ඔන්න මේ පොඩි පුතාට මෙන්න මෙහෙම වැඩක් වුණා කියලා. දැන් අම්මාට මේක කිව්වට පස්සේ අම්මා මෙන් අහනවනේ ඇත්තද මෙහෙම දෙයක් වුණාද ඇත්ත කියපන් කියලා. ඉතින් මං අම්මට කිව්වා ඔව් මේ මෙහෙම දෙයක් වුණා කියලා. මම හිතුවේ ඇත්තෙන්ම අම්මා නම් සරින් අහලා නිකන් හිටියානේ. තාත්තා ඊට වඩා දෙයක් කෝටු පාරක් එහෙම මට කෝටුවක් එහෙම පාවිච්චි කරાવી කියලා. තාත්තා මොකක්වත් මැහුවේ නැහැ. දවස් 3කින් 4කින් වගේ මට මතකයි අර විදිහෙම සර්පිනාවක් ගෙදරට ගෙනත් දුන්නා. ගෙනත් දීලා කිව්වා ඊට පස්සේ එක එකගෙන් ටොකු කණ්ඩ යන්න එපා ඔබ මේක වාදනය කරපන් කියලා. මේ කතාවට බාධා නොකර දිගටම මට අහගෙනම ඉන්න හිතෙනවා මා වචනයක්වත් කතා නොකර. නමුත් ඔබ ඊට පස්සේ කළ ලාංකීය ගීතාවලියට එක්කාසු කළ ස්වතන්ත්‍ර නිර්මාණ අපේ දෙයක් බවට පත් වුණා. ඒවා ජාතික සම්පත් බවට පත් වුණා. මට එහෙම එක මතක සටහනක් මේ වෙලාවේ සිහිපත් කරලා මේ කතාව ඉතුරු කොටසට එන්න හිතනවා. හොඳයි. කුරුල්ලන්ට ගී ගයන්න ඔබේ කටහඬ දෙන්න නෙළුම් විලි මල් පිපෙන්න ඔබේ දෙක කුල දෙන්න මැණික් වලට දිස්නේ එන්න ඇසේ කැළුම් දෙන්න නාදල්ලට පාට දෙන්න ඔබේ තුන් පෙති දෙන්න රලන ගන්න ඔබේ කඳුලලි දෙන්න ඉරට හඳට එළිය එන්න ඔබේ හස කැන් දෙන්න නීල වලා සලු බෙලන්න ඔබේ කේරල දෙන්න දේ දුන්නට හැඩය ගන්න ඔබේ නෙත් බැමි දෙන්න කුරුල්ලන්ට ගී ගයන්න ඔබේ කටහඬ දෙන්න නෙළුම් විලේ මල් පිපෙන්න ඔබේ දෙක කුල දෙන්න මැණික් වලට දිස්නේ එන්න ඇසේ කැළුම් දෙන්න නාදල්ලට පාට එන්න ඔබේ තොල් පෙති දෙන්න පතුල මොල කැටි බව දෙන්න නලරල්ලට ඔබේ සුසුම් වල සීලස දෙන්න ජීවත් වන ඩිංගට මට සැනසෙල්ලෙන් ඉන්න එපා මෙන් කිසිත පමණක් කිසිවෙකුටත් දෙන්න එපා මෙන් කිසිත පමණක් කිසිවෙකුටත් දෙන්න එපා මෙන් පමනක් කිසිවෙකුටත් දෙන්න එපා මැනිකේ සිත පමනක් කිසිවෙකුටත් දෙන්න කනට අහලා ශබ්දයක් හඳක්
ඒ හඬ ඔස්සේ ගිහිල්ල ගීත ගායනයත් මේකත් දෙකේකට මුහු කරලා මේ සුසංයෝග කරලා මේකේ වින්දනයක් ලැබමින් එහෙම ආපු ගමනේ ඇත්තෙන්ම ප්‍රතිඵලයක් තමයි මේ දැන් ඔය අපි අහපු ගීතයත්. මේ ගීතය දැන් මට ප්‍රේමකීර්ති අල්විස් කියන ඒ මහා ගේයපද රචකයා නැත්නම් මාධ්‍යවේදියා එතුමා අතට පත් කරපුවාම මම බැලුවා මේ සාහිත්‍යදරයෝ එහෙම නැත්නම් කවියෝ එහෙම නැත්නම් නවකතාකරුවෝ වෙන්න පුළුවන් නැත්නම් කොහොම හෝ මේ 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 සාහිත්‍ය බස දෙක එකට කරලා පදාරණ අය විතරක් නෙවෙයි පොතපත පරිශීලනය කරන අපියෝගේ අය විතරක් නෙවෙයි මේ මේ ලියලා තියෙන දේ ඒ එහෙම එහෙම නවකතාකරුවෙක්වත් සාහිත්‍යකරුවෙක්වත් කවියෙක්වත් මේක මීට ඉස්සෙල්ලා ලියලා තියෙනවද කියලා. මොකද දැන් කාන්තාවකගේ හැඩරුව වර්ණා කරන්නේ ඒ එක් එක් දේවල් වලට මේක අනුරූප වශයෙන් අරගෙන. ඒ කියන්නේ ඔබේ ඇස් දෙක තරුවැනි කියලා කියනවා. කේශ කලාපය වලාකුලක් වගේ කියලා කියනවා. එහෙම නැත්නම් මේ දන්ත කල්යාණීය, චවි කල්යාණීය දැන් මේවා ගැන වර්ණා කරනකොට ස්වභාව సౌందර්යයේ තියෙන අලංකාරවත්දී මේක උදාහරණ වශයෙන් අරගන්න. ඒ උදාහරණ වශයෙන් ගන්නකොට ප්‍රේමකීර්ති දල්විස් කරලා තියෙන්නේ ඒක නෙවෙයි කියලා මට තේරුණේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් සාහිත්‍යදරයේ කවියෙක් කියන්නේ නේ ඔබේ කටහඬ කුරුල්ලෙක් වගේ, කෙවිලියෙක්ගේ වගේ, කොවුලෙක් වගේ කියලා කියනවා. නමුත් ප්‍රේමකීර්ති කියන්නේ මේ ගීතේ කුරුල්ලන්ට ගී ගයන්න ඔබේ කටහඬ දෙන්න. කියන්නේ ඔබ ළඟ තමයි මේ සියලු සුන්දරත්වයේ මේ මේ සියලු දේ පිහිටලා තියෙන්නේ. සෝබාදහමට ඔබ විසින් දිය යුතුයි කියන එක. මුළු පරිසරයම පරිසරයේ අලංකාරත්වය ඇය ළඟයි තියෙන්නේ. ඇය තමයි පරිසරයට මේ සුන්දරත්වය දෙන්න ඕනේ කියන එක තමයි. මම හිතන්නේ එහෙම උපමා උපමේය අලංකාර යොදපු ගේයපද රචනාවක් මට මීට ඉස්සෙල්ලා හම්බ වෙලා නැහැ. ඒ කියන්නේ කාන්තාවකගේ අලංකාරයේ ලස්සන හැඩරුව මේ සියලු දේ කියවෙන ගීත කවි කතා පොත් අනන්ත අප්‍රමාණ තියෙනවා. නමුත් මේ ප්‍රේමකීර්ති මේ ගීතේ ලියලා තියෙන විදිහ ඒකේ සාමාන්‍යව හරි කියනවා නම් මේක මේ කනපිටක්. ඒ කියන්නේ ඔබ ළඟ මේ සුන්දරත්වය මේ මේ කර්ණ රසායන බව කටහඬේ පවා මේ සියලු දේ තියෙනවා. ඒක සෝවාදහමට ඔබ ලබා දෙන්න කියන ඒ ඒ ඒ ඉල්ලීම. ඒ උඩ මං හිතන්නේ මේ ගීතයේ තනු යොදන කොටත් මට හිතුණා මේ මේකට වෙනින් සංගීත වහරක් යොදන්න ඕනේ. අපේ මේ විරුදුවල තියෙන හඬ එහෙම නැත්නම් අපේ ජන කවිවල ඇහෙන හඬ උපයෝගී කරගෙන ඒ නාදමාලා මූලාශ්‍ර අරගෙන තමයි මේ ගීතය තනුව හැදින්නට ඕනේ කියලා. තාත්තරන් දුන්නු සර්පිනාවෙන් සත්තස්සරේ මූලික දේවල් එහෙම මෙහෙම පුරුදු වෙච්ච ඔබ ඊට පසු කාලෙක කළ මහලුකු දේවල් තමයි මේ අපි දැන් අහන්නේ. ඔව් ඇත්තෙන්ම අර මේ මොහමඩ් රාෆීගේ, මන්නාඩේගේ, එහෙම නැත්නම් තලාත් මහමුද්ගේ හින්දුස්ථානි අතිශය ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ, ලතා මංගේෂ්කාර්ගේ, ආශා භෝස්ලේගේ මේ වගේ ගීත අහලා ඇත්තෙන්ම මේ මට පුදුම හිතෙනවා මේ ප්‍රසන්න මම ඇයි මේ හින්දුස්ථානි ගීත අනුකරණවාදීව ගැයුවේ නැත්තේ කියලා. ඔබට පුංචි කාලේදී මුලින්ම අහන්න ලැබෙන්නේ ගේ ළඟ තිබෙන කූඩාරම් සිනමා ශාලාවල හින්දි ගීත නැත්නම් දෙමළ ගීත. ඔව්. ඉතින් නමුත් එහෙම පෙළඹවීමක් මට ඇති වුණේ නැහැ. කෙසේ හෝ දැන් තාත්තා වෙනදාර මම පැදුරේ නිදාගෙන ගයපු ගීත අහගෙන හිටියා. පස්සේ මම මේ සර්පිනාව මේ මට ලැබුණට පස්සේ අර මේ බොහෝ දෙනෙක් ඔකට කියන්නේ මේ බයි ඉයර් කියලා. මේ මේ කනට ගහන්නේ කියලා. ඒ කියන්නේ සරිගමපදණී මේ සප්තස්වරයේ මොකක්වත් දන්නේ නැහැ. කතාවට කියනවා ඉයර් එකට ගහනවා. ඉයර් එකට කියලා කියනවා. එතකොට ඒ කියන්නේ මේ සර්පිනාවේ වාඩි වෙලා මේ හඬවල් හොය හොය ඉන්නකොට අර ගීත ගායනයේ පොඩ්ඩක් කුඩා අවදී ඉඳලම මේකේ තිබුණනේ. ඉතින් ඒ ගීතයක් කොහොමද මේ සර්පිනාවේ මම වාදනය කරමින් ගහන්නේ කියන එක තමයි ඊට පස්සේ මම උත්සාහ කරපු දේ. ඒ කුතුහලයට උත්තර හෙව්වා. උත්තරේ හෙව්වා. හරියටම හරි. ඉතින් මේ පස්සේ මේ එන් දවසක් හැන්දෑවේ තාත්තා ගෙදර එනකොට මම අර හින්දුස්ථානි ගීතයක් ගායනය කරමින් මට පුළුවන් විදිහට මේ සර්පිනාවේ මේක වාදනයක් කරනවා.
තාත්තට හරි විශාල සතුටක් දැනු බව මට මතකයි. ඔන්න ওই විදිහට තමයි දැන් මොකක්වත් මේ අකාරාදී වගේ භාෂාවේදී සංගීතයේදී තියෙනවනේ සප්තස්වරය කියලා එකක් සාරේගාමාපාදහණී කියලා. මේ මොකක්වත් නොදැන මේක අර ඔබ කිව්වා වගේ මේ ඉයර් එකට ගහනවා. ඒ කියන්නේ කණෙන් අරක ඇහෙනවා. ඒ ඇහෙන ශබ්දේ මං කොහොම හෝ මගේ ගීතයට අනුගත කරගන්න උත්සාහ කරන ඔන්න ඕක උතනින් තමයි සංගීත භාණ්ඩයක තරපූරුවේ කොහොමද ඇඟිලි දුවන්නේ කියලා ඉස්සල්ලාම ඉගෙන ගත්තේ. හැබැයි ශාස්ත්‍රීය වශයෙන් නම් සමහර විට ඒක වැරදි වෙන්න ඕන. පසු කාලීනව මම දැනගත්තා මේක ශාස්ත්‍රීයමය වශයෙන් හැදෑරුවා නම් මීටත් වඩා යහපත් තත්ත්වයක් කියලා. ඒක ඉතින් මම තරුණයා වුණාට පස්සේ ශාස්ත්‍රීය සංගීතය හදාරන්න යොමු වුණාට පස්සේ මම එහෙම තේරුම් ගත්තේ. තනිතරුවේ ඔබ ගායනා කරන්න ගීතයක් තෝරා ගැනීමේදී ඒ සඳහා තියෙන නිර්ණායක මොනවද? ඇත්තෙන්ම ප්‍රසන්න, මේ පරිපූර්ණ වින්දනයක් ලබන්න පුළුවන් ගීතයක් කියලා කියන්නේ ඔකට මේ මහාචාර්ය සරච්චන්ද්‍රතුමා කියන්නේ මේ කකුල් තුනක කනප්පුවක් කියලා. කකුල් තුනක් තියෙන කනප්පුවක් කියලා. ඒ කියන්නේ හොඳම පදමාලාවක් ගේ පද රචනාවක් තියෙන්න ඕන. පළවෙනි කාරණේ. ඊළඟට ඒ පදමාලාවේ අරුත තව තීව්‍ර කරන සුළු, එහෙම නැත්නම් තවත් රසවත් භාවයකින් මේක ඉදිරිපත් කරන සුළු සංගීත රටාවක්, එහෙම නැත්නම් තනුවක් මේ ගීපද රචනාවට තියෙන්න ඕන. දෙක. එතකොට තුන්වෙනිව මේක ගායන ශිල්පියා හෝ ශිල්පිනිය ඉතාම මිහිරට කර්ණ රසායන විදිහට මේක ගායනය කරන්නත් ඕන. එහි තිබෙන භාවමය ගුණයත් එක්කලා මේක පෝෂණීය තත්වයකට පත් වෙන්න ඕන. ඔන්න ඔය කරුණු තුන එක් වෙච්ච තැන තමයි යහපත් ගීතයක් කියලා අපිට නිර්ණය කරන්න පුළුවන්, අපිට වර්ණනා කරන්න පුළුවන්, අපිට අහන්නට පුළුවන්, විඳින්නට පුළුවන්. ওই විදිහේ වුණොත් විතරයි. අනිත් එක ගීතයක කල් පැවැත්ම. මේක සදාතනික වින්දනයක් බවට පත් කරගන්නට පුළුවන් පරණ වෙන්නේ නැතුව. මේ පැරණි බවට පත් වෙන්නේ නැහැ සංගීතය කියන එක. අපි අවුරුදු 100කට 100 ගණන් වලට එහා පැත්තේ ඉන්න බිතෝවන් ලගේ, මොසාඩ් ලගේ, පැගනිනි ලගේ, චයිකෝස්කි ලගේ මේ සංගීතය අහන්නේ මොන කාලයකට පෙර නිර්මාණය වුණු දේවල්ද? ඉතින් ඒක නිසා මේ ගීතයක් කියන එකෙදිත් ඔන්න ඔය කරුණු තුන හරියටම එකතු වෙලා, එකට මුහු වෙලා, සුසංයෝග වෙලා නිර්මාණයක් වෙලා තියෙනවා නම් මං හිතන්නේ ඒ ගීතය සදාතනික වින්දනයට භාජනය වෙනවා. එහෙම තවත් ගීතයක් අපි මේ වෙලාවේ ඔබට සිහිපත් කරලා දෙනවා. මිහිරි හඬක් තියෙන නිවේදිකාවක්, කුසුම් පීරිස් අපේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාව. ඇය තමයි මේ ගීතය රචනා කරන්නේ. මෙයත් ඔබේම ස්වතන්ත්‍ර තනු නිර්මාණයක්. හිත ගාව දඟ කළා, නිතු ගාව ගිනැරුණා, පැතුමකට ඉඟි කළා, අද කරාරාධනා. හිත ගාව දඟ කළා, නිතු ගාව ගිනැරුණා, පැතුමකට ඉඟි කළා, අද කරාරාධනා. ආරාධනා හිත ගාව දඟ කළා,
ගීත අහන වෙලාවේ ඔබ හරි අපූරු සිදුවීමක් මතක් කළා. ඒ කාලේ මේ ගීත ලියවෙන කාලේ ගුවන්විදුලියේ තිබ්බ නීතියක් නේ? ගුවන්විදුලියේ මේ මම හිතන්නේ මේක නිත්‍ය කාර්යාලයේම එහෙම නීතිගත කරපු දෙයක්ුත් නෙවෙයි මං හිතන්නේ ප්‍රසන්න. මේ ඍජුවේ තිලකරත්න කියන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නීතියක් ගෙනාවා හිටපු හැටියෙම මේ ගුවන්විදුලියේ නිත්‍ය සේවක සේවිකාවන් හැටියට නැත්නම් නිවේදක නිවේදිකාවන් හැටියට වැඩ කරන අයට ගීත ලියන්නට බෑ කියලා මේ ශිල්පී ශිල්පිනියන්ට. ඉතින් මේ ඇත්තෙන්ම දැන් ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද ගුවන්විදුලියේ නිත්‍ය සේවයේ යෙදලා ඉන්න අය හැටියට ගත්තහම බහුතරයක් ගේපද රචකයෝ රචිකාවියෝ. ඉතින් මේ දයාද අල්විස්, කුසුම් පීරිස්, ප්‍රේමකීර්ති අල්විස්, KDK ධර්මවර්ධන, ඩෝල්ටන් අල්විස් මේ වශයෙන් ගත්තහම මම හිතන්නේ මේ රත්නාලංකා පව හොඳ ගීත ලිව් නිවේදිකාවක්. ඉතින් මේ නිවේදක නිවේදිකාවන්ට ගීත ලිවීම තහංචියක් හැටියට. ඒ කියන්නේ තහංචියක් පැනෙව්වා මේ මෙහෙම කරන්න බෑ කියලා. ඒගොල්ලොත් ඉතින් මොනවහරි ලියන්න තිබ්බයි මේ ගීත උල්පත ලිය මේ මේක එළියට එන්න ඕනේ ගලාගෙන. ඒක නිසා කුසුම් පීරිස් මට මතකයි මේ ගීතේ ලියලා මට දුන්නේ තමාලි පීරිස්ගේ නමින්, තමාගේ දියණියගේ නමින් තමයි මේ ගීතේ ලිව්වේ. ඒ වගේම මට අද වගේ තව සිද්ධියක් මතකයි. මගේ ගීතයක් තියෙනවා මල්සර උද්දඬු දුන්නෙන් පැණිබී දේ දුන්නක් උඩු අතට නවා බිඳ කියන ගීතය. මල්සර උද්දඬු දුන්නෙන් පැණිබී දේ දුන්නක් උඩු අතට නවා බිඳ මල් උයනක මල් අවුල් කර දමා ඔබේ පැල්පතට ඔබ දැක ගන්නට ආවෙමි වියරු වැටි. ප්‍රේමකීර්ති අල්විස් මහත්මයා මේක ලියලා පුණ්‍යසිරි මහවත්තගේ නමින් තමයි ගීතේ පටිගත වුණේ. ඉතින් මේ වගේ දේවල් ඒ කාලේ කෙරුණා. ඒ කියන්නේ ඒක සහතිකෙන්ම මේ ඍජුවේ තිලකරත්න උන්නහටත් වැරදි කියන්න බෑ. බොහෝ ලිපි ලේඛන සහ එතුමාට ආපු ආරංචි මාර්ගවලින් එතුමා දැනගත්ත සමහරු මේකෙන් අයුතු ප්‍රයෝජනයක් ගන්නවා අය කියලා. ඒ කියන්නේ මේ තමා ගීත ලියලා තමාම මේ වැඩි වශයෙන් මේක ප්‍රචාරය කරගන්නවා අය කියන දෝෂාරෝපණයට ලක්වෙච්ච අයත් හිටියා ඒ කාලේ. ඒක නිසා තමයි මං හිතන්නේ එතුමා එහෙම නීතියක් ප්‍රීතියක් පැනෙව්වේ කියලා. හැබැයි මේ ඇහෙන ගීත එක්කනම් එහෙම හරි ඒවා ප්‍රචාරය වුණත් කමක් නැහැ කියලා. එහෙම හොඳ ගීත මේ ගීත අහලා ලබන්න පුළුවන් වෙන්නේ සුවයක්, තව කෙනෙකුට යහපතක්. ඒ වචන වලින් විඳින්නේ මේ කුරිරු විඳීමක් නෙවෙයිනේ, හරි සෞන්දර්යාත්මක ආනන්දනීය විඳීමක්. ඉතින් ඒ නිසා මේ ගී නිතර දෙවේල ඇහුණත් ඒකෙන් අයහපතක් වන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගෙදර ඉන්න වෙලාවට එහෙම නැත්නම් නිදහසේ ඉන්න වෙලාවට ගීත මුමුණනවා ඇතිනේ මෙහෙම. සමහර විට ප්‍රසන්න ඒක කෙලින්ම කියන්න බෑ. සෑම විවේකකදීම
ගීත මූුණනවාය කියලා ඇතම අවස්ථාව බොහොම නිවී හැනහිල්ල ටිකක් විවේකව ඉන්න අවස්ථාවල මූුණනවා නෙවෙයි කියන්නත් බැහැ. එහෙම මෙමිනෙන්නේ ඔබේ ගීතමද වෙන ගීත සමහර විට වෙනත් අයගේ ගීත එහෙම මම ප්‍රිය කරන මම විඳින මේ කියන්නේ එහෙම ශිල්පි ශිල්පිනියන්ගේ ගීතත් මම තනිව ගයන අවස්ථාවල් තියෙනවා. අර මුල්ම කාලේ ගැයුව මොහොමඩ් රාෆිගේ වගේ හින්දි ගීතත් මෙමිනනවා ඇති තාම. ඇත්තම දැන් මේ මේ එහෙම හින්දි ගීත අහන පුරුද්දකුත් මට නැහැ. මොකද මම ඉතා තදින්ම මේ නඹුරුණානේ ස්වතන්ත්‍ර නිර්මාණවලට. ඉතින් මම මට විතරක් ස්වතන්ත්‍ර නිර්මාණ කරගෙන ඒ ඔස්සේ ආව ශිල්පියෙක් විතරක් නෙවෙයි නිසා. ඒ කියන්නේ මම තව බොහෝ දෙනෙකුට ගීත තනු නිර්මාණය කරලා තියෙනවානේ. ඔව්. දැන් අපි අද අහපු ගීත ටික ඔබ ගායනා කරන ඔබේම ස්වතන්ත්‍ර තනු නිර්මාණ. නමුත් ඔබ තව වෙනත් ගායන ශිල්පීන්ට ශිල්පිනියන්ට බොහෝ ගීත ප්‍රමාණයකට තනු නිර්මාණය කරලා දීලා තියෙනවා. අපි ඒ ගැනත් ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. තනි තරුවේ ටොරින්ටන් ගේට්ටුව ඇරෙන්නේ නැත්නම් මේ ගුවන් විදුලියේ දොරටුව විවර වෙන්නේ ඔබට මුලින්ම වයලින් වාද්‍ය ශිල්පියෙක් හැටියට. ඊට පස්සේ ඔබට දැඩි ආසාවක් පිපාසාවක් කැමැත්තක් ඇති වෙනවා කවදද මගේ මේ ගීත ගායනා කිරීමේ හැකියාවට මෙතන තැනක් ලැබෙන්නේ කියලා. මං හරිනේ? සහතිකෙම ඇත්ත ඇත්ත. හරි, අපි ඊළඟ වැඩසටහනේදී ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ආචාර්ය වික්ටර් රත්නායක යන්නේ ඔබ සමග කතා බහ කළ මේ ගෙවුණු පැය තුළ අපි ගොඩක් අතීතයට ගියා. ඒ අතීතයේ බොහොම සොඳුරු තැන් මතු කළා. ඒ මතු කිරීම ඔස්සේ පුදුමාකාර මේ කැමැත්තක් ආසාවක් ඇති වෙනවා මේ කතා බහ එක්ක ඔබේ නිර්මාණ එක්ක ගෙවන්නට. ඉතින් දයාබර රසික ඔබටත් ඒ කැමැත්ත ඇති වුණා කියලා අපි දන්නවා. එහෙමනම් ටොරින්ටන් ගේට්ටු ගාවදී අපි අද ප්‍රථමාදියරට සමුදෙන්න සිද්ධ වෙනවා. හොඳයි, ඉතාම සතුටුයි. ඇත්තෙන්ම මේක දීර්ඝ වශයෙන් පැවැත්වෙන වැඩසටහනක් හින්දා මං හිතන්නේ ප්‍රසන්න අපේ අසන්නන් නැත්තම් ශ්‍රාවක ශ්‍රාවිකාවන් බොහොම ඇල්මකින් උනන්දුවකින් ඊළඟ වැඩසටහන අහන්නට සූදානම් වෙනවා ඇති කියලා මා හිතනවා. තනිතරුව නාද සංකලනය නදිරාමනම් පෙරේ, සංස්කරණය ඉඳුනිල් ජයවර්ධන, නිෂ්පාදනයේ සුගන්ධි කාංචනා, මම ඔබේ හිතවත් ප්‍රසන්න චන්දන බණ්ඩාර. මමත් මෙහෙම මෙතන ඉන්න